සියලු දෙනාට සුබ වෙසක් සතියක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මනෝවිද්‍යාව විෂයයට සම්බන්ධ ඔන්ලයින් දේශනයක් අපි YouTube එකට යොමු කිරීම සිදු කරනවා. එහිදී කැලණි බාහිර පද ඇතුලේ ශාඛාව මධ්‍යස්ථානයේක සේවය කරන ආචාර්යවරුගේ ඔන්ලයින් වීඩියෝ එක යොමු කරන්නේ. කැලණි බාහිර පද ඇතුලේ ප්‍රධාන ආචාර්යවරයාගේ ඔන්ලයින් වීඩියෝ ඉදිරියේදී අපි යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. අයිබෝවන් කැලණි බාහිර උපාධි ආයතනයේ විසින් සිදු කරන ලැබුණු දේශන මාලාවන් මේ වන විට රට තුළ පවතින අයහපත් සෞඛ්‍ය එනම් කොරෝනා වසංගතයේ හේතුවෙන් පැවැත්වීමට නොහැකි වී ඇති බව ඔබ අප සියලු දෙනා දන්නා පොදු කරුණකි. එනිසාවෙන් ඊට පිළියම් ලෙස කැලණි බාහිර උපාධි ආයතනයේ අධ්‍යක්ෂකතුමන් වන කපිල රත්නායක මැතිතුමන් විසින් සියලු දේශන කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට සමීප කිරීමට කටයුතු සූදානම් කොට ඇත. එහිදී මනෝවිද්‍යාව යන විශේෂ ක්ෂේත්‍රයේ ඔස්සේ සියලු දේශන මාලාවන් ඉදිරියට මවිසින් සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බව සතුටින් දන්වා සිටිමි. මෙහිදී දරුවනේ මූලික වශයෙන් අධ්‍යන වර්ෂ 2016 සහ 2017 යන අධ්‍යන වර්ෂයන්ට අදාළ සාමාන්‍ය මනෝවිද්‍යාවට හැඳින්වීමක් නැත්නම් An Introduction to General Psychology යන විෂයපතේ PSYCE 10.15 නම් විෂයපත්‍රයට අදාළ සියලු දේශන කටයුතු මේ ඉදිරියට මා විසින් සම්පාදනය කොට ඔබ වෙත ඉදිරිපත් කරනු ඇත. ඉති මූලික වශයෙන් සාමාන්‍ය මනෝවිද්‍යාවට හැඳින්වීම යන විෂයපතේ මනෝවිද්‍යාවේ විශේෂ ක්ෂේත්‍රයේ යන කාණ්ඩයට අදාළව දේශනයේ මෙතෙන් පටන් ආරම්භ කරනු ඇත. එහිදී මූලික වශයෙන් අප විසින් මනෝවිද්‍යාව යන වචනය පිළිබඳ අදහසක් නැත්නම් මූලික හඳුනා ගැනීමක් සිදු කරගත යුතු ඇත. එහිදී මනෝවිද්‍යාව නැත්නම් සයිකොලොජි යන ඉංග්‍රීසි වචනයේ ආරම්භයේ පිළිබඳ විමසීමේදී එය ග්‍රීක භාෂාවේ සයිකේ සහ ලෝගෝස් යන වචන දෙකේ එකතුවකින් නිර්මාණය වී ඇති බව උපාප සිදු දෙනා දන්නා තරුණකි. එහිදී සයිකේ යන්නේ මනස ආත්මය පිළිබඳ යන අදහසක්, ලෝගෝස් යන්නේ අධ්‍යයනය නැත්නම් හැදෑරීම යන අදහසක් ඉදිරිපත් වී ඇත. එනම් පොදුවේ ගත් කළ සයිකොලොජි නැත්නම් මනෝවිද්‍යාව යනු මනස නැත්නම් ආත්මය පිළිබඳ අධ්‍යයනයක් වශයෙන් මුල් කාලීනව හඳුනාගෙන ඇත. නමුත් පසුකාලීනව මනෝවිද්‍යාව විද්‍යාවක් බවට පත්වීමේ අවශ්‍යතාවය හේතුවෙන් එය චර්යාව පිළිබඳ අධ්‍යයනයක් වශයෙන්ද එකතු වීමක් සිදු කොට ඇත. එනම් පොදුවේ ගත් කළ මේ වන විට මනෝවිද්‍යාව යනු මනස පිළිබඳ අධ්‍යයනයක් එමෙන්ම චර්යාව පිළිබඳ අධ්‍යයනයක් වශයෙන් හඳුනාගෙන ඇත. එහිදී දරුවනේ මූලික වශයෙන් මනෝවිද්‍යාවේ විශේෂ ක්ෂේත්‍රය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන්කරනු ලබනවා. එනම් ශුද්ධ මනෝවිද්‍යාව හා විවහාරික මනෝවිද්‍යාව වශයෙන් හඳුනාගත හැකිය. දරුවනේ නැවතත් මතක් කරන්නම් මොකද්ද ප්‍රධාන විශේෂ කොටස් දෙක. එනම් ශුද්ධ මනෝවිද්‍යාව හා විවහාරික මනෝවිද්‍යාව වශයෙන්. එහිදී ශුද්ධ මනෝවිද්‍යාව මෙහිදී දරුවනේ ඇත්තෙන්ම මනෝවිද්‍යාවේ මූලික සංකල්ප නැත්නම් බේස් කන්සෙප්ට් එක පිළිබඳ සියලු විශේෂ කොටස් ඊට අදාළ වේ. ඔබ අප සියලු දෙනා දන්නා අභිප්‍රේරණය, චින්තනය, මතකය, තර්කණය, ආකල්ප වැනි විශේෂ පදාතයක් මේ ඔස්සේ අධ්‍යයනයට භාජනය කරනු ලබනවා. එනම් සාමාන්‍ය මනෝවිද්‍යාව, ප්‍රජානන මනෝවිද්‍යාව, ජීව විද්‍යාත්මක මනෝවිද්‍යාව, අසාමාන්‍ය මනෝවිද්‍යාව, ළමා මනෝවිද්‍යාව, සංවර්ධන මනෝවිද්‍යාව,
සංස්කෘතික මනෝවිද්‍යාව හා ආගමික මනෝවිද්‍යාව යන විෂය කොටස් නැත්නම් සුද්ධ මනෝවිද්‍යාව වෙන අනෙකුත් ශාඛාවන් වශයෙන් හඳුනා ගැනීමට පිළිවෙල. ඊළඟට විවහාරික මනෝවිද්‍යාව. මොකක්ද විවහාරික මනෝවිද්‍යාව කියන්නේ? එනම් දරුවනේ අපි පෙර සඳහන් කළ සුද්ධ මනෝවිද්‍යාවේ විෂය කොටස්. ප්‍රායෝගිකව සමාජයේ විත විවහාර කරන ආකාරය. ප්‍රැක්ටිකලි අපි කිව්වොත් එහෙම ඒ සුද්ධ මනෝවිද්‍යාවේ කොටස් ප්‍රායෝගික සමාජයෙන් තුලින් අපි විවහාර කරන ආකාරය නැත්නම් භාවිත කරන ආකාරය අදාළ විෂය පද්ධතිය විවහාරික මනෝවිද්‍යාව වශයෙන් හඳුනා ගැනීමට පුළුවන්. ඒ ඔස්සේ විවහාරික මනෝවිද්‍යාව යටතේ මූලික වශයෙන් සායනික මනෝවිද්‍යාව, අධ්‍යාපන මනෝවිද්‍යාව, සෞඛ්‍ය මනෝවිද්‍යාව, ක්‍රීඩා මනෝවිද්‍යාව, මාධ්‍ය මනෝවිද්‍යාව, යුද්ධ මනෝවිද්‍යාව, අධිකරණ මනෝවිද්‍යාව හා ඉංජිනේරු මනෝවිද්‍යාව වශයෙන් බෙදා වෙන්කර දැක්වීමට හැකියාව ඇත. මෙහිදී දරුවනේ තවදුරටත් අපි මේ පිළිබඳව අධ්‍යයනය කිරීමේදී මේ එක් එක් විෂය කොටස් වෙන්වෙන් වශයෙන් හඳුනා ගැනීමට අවශ්‍ය වී ඇත. එනම් මූලික වශයෙන් පෙර සඳහන් කළ සුද්ධ මනෝවිද්‍යාවේ මා විසින් සඳහන් කළ උපවිෂය ක්ෂේත්‍රයන්. එනම් සාමාන්‍ය මනෝවිද්‍යාව. මේ ඔස්සේ පුද්ගලයාගේ සාමාන්‍ය චර්යාව හැදෑරීම සිදු කරනු ලබනවා. ඊළඟට අසාමාන්‍ය මනෝවිද්‍යාව නම් පුද්ගලයාගේ අසාමාන්‍ය චර්යාවන් මේ ඔස්සේ අධ්‍යයනය කරනු ලබනවා. ඊළඟට ගත්තොත් අපි ප්‍රජානන මනෝවිද්‍යාව. අපි හැමෝම දන්නවා අපි සියලු දෙනාටම ප්‍රජානන සිතියම් නම් කොග්නිටිව් මැප් එකක් තියෙනවා කියලා සියලු දෙනාම දන්නවා. ඒ කියන්නේ අපගේ මතකයේ තියෙන ප්‍රජානන කොටස්. එනම් අපගේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රියන්ගේ ලබා ගන්නා සංවේදන අපගේ ප්‍රජානනය තුළ නැත්නම් අපගේ මතක ක්‍රියාවලිය තුළ සිදු වන ආකාරයෙන් මෙහිදී අධ්‍යයනය කරනු ලබනවා. ඊළඟට අපි ගත්තොත් ළමා මනෝ විද්‍යාව. එනම් කලල අවස්ථාවේ සිට වසර අවුරුදු 18 දක්වා. එනම් උපතේ සිට අවුරුදු 18 දක්වා කාල පරාසය තුළ ඇති ළමයෙකු නැත්නම් අපි කියමු වැඩිහිටියෙකු වීමට පෙර අවස්ථාව මෙම ළමා මනෝ විද්‍යාව තුළින් අධ්‍යයනය කරනු ලබනවා. ඊළඟට වැඩිහිටි නැත්නම් සංවර්ධන මනෝ විද්‍යාව යටතේ අවුරුදු 18 සිට මරණය දක්වා කාල පරාසය තුළ පුද්ගලයාගේ මානසික හා කායික ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයනය මෙහිදී සිදු වෙනවා. ඊළඟට අපි ගත්තොත් ව්‍යවහාරික මනෝවිද්‍යාව යටතේ මූලික වශයෙන් සායනික මනෝවිද්‍යාව. එනම් සායනික කටයුතු සඳහා කොහොමද මේ මනෝවිද්‍යාවේ කොටස් යොදාගන්නේ? ඒ සඳහා පෙර සඳහන් කළ සුද්ධ මනෝවිද්‍යාවේ කොටස් දායක වෙනවා. මොකද මම විසින් සඳහන් කරා ව්‍යවහාරික මනෝවිද්‍යාව විසින් සිදු කරනු ලබන්නේ සුද්ධ මනෝවිද්‍යාවේ කොටස් ව්‍යවහාර කරනු ලබන ආකාරය පිළිබඳ අධ්‍යයනය කිරීමයි. ඊළඟට දරුවනේ සෞඛ්‍ය මනෝවිද්‍යාව පිළිබඳ අපි අදහසක් පළ කරොත් මූලික වශයෙන් සෞඛ්‍ය මනෝවිද්‍යාව. එනම් සෞඛ්‍ය ක්ෂේත්‍රයට කොහොමද මනෝවිද්‍යාවේ සංකල්ප භාවිත කරන්නේ? ඊළඟට අධ්‍යාපන මනෝවිද්‍යාව. එනම් අධ්‍යාපන ක්ෂේත්‍රයට කොහොමද මේ මනෝවිද්‍යාවේ සංකල්ප භාවිත කරන්නේ? එනම් දරුවාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට අපි ප්‍රේරණ ක්‍රියාවලියට අදාළ සියලු කටස් මේ තුළින් කුමන ආකාරයකට යොදාගන්නේ දෙයන්න අධ්‍යයනය කරනු ලබනවා. තවදුරටත් විවහාරික මනෝවිද්‍යාව යටතේ අපි සඳහන් කරනු ලැබූ යුද මනෝවිද්‍යාව, අධිකරණ මනෝවිද්‍යාව හා ඉංජිනේරු මනෝවිද්‍යාව පිළිබඳ කතා බහ කිරීමේදී මෙහි එක් එක් විෂය පදාර්ථයන් ඔස්සේ උදාහරණයක් වශයෙන් අධිකරණ ක්ෂේත්‍රය. අධිකරණ ක්ෂේත්‍රයේදී අප යොදා ගන්නවා එහිදී මිනිසුරුවන් හට දර්දි කරන ලැබූ චූදිතයන් ඔවුන්ගේ ආකල්ප සහ අභ්‍යන්තර හැසිරීම් රටා පිළිබඳ අධ්‍යයනයට මෙම අධිකරණ මනෝවිද්‍යාවටදී පුද්ගල චර්යාව මූලික කරගෙන අපට උදව් කරගැනීමට හැකියාව තියෙනවා. ඊළඟට ක්‍රීඩා ක්ෂේත්‍රයට ක්‍රීඩා මනෝවිද්‍යාවේදී ක්‍රීඩා ක්ෂේත්‍රයේදී ක්‍රීඩකයන් තුළ අභිප්‍රේරණය ඇති කිරීමට ඔවුන්ට ක්‍රීඩාවක් තෝරා ගැනීමට
ක්‍රීඩාව තුළ ජය පරාජය දරාගෙන සිටීමට ඒ සියලු කාරණා සඳහා මෙම විෂය කොටස නැත්නම් සුද්ධ මනෝවිද්‍යාවේ ඇති කොටස් මගින් පොදුවේ විවහාර කිරීමට දරුවනේ ඒ සුද්ධ මනෝවිද්‍යාවේ ඇති කොටස් පොදුවේ විවහාර කරන ලබන ආකාරයේ විවහාරික මනෝවිද්‍යාවෙන් අධ්‍යයනයට භාජනය කරන ලබනවා. එනම් නැවතත් අපි මනෝවිද්‍යාවේ එන පාඩම් මාලාවකින් හමුවීමට බලාපොරොත්තු වෙමින් මම ඔබෙන් සමු ගන්නම් ඔබට සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට දීර්ඝායුෂ ප්‍රාර්ථනා.